අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුව හැමදෙනාම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ විදු බ්ලොග් YouTube channel එකත් එක්ක. අද මගේ වීඩියෝ එකෙන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මෙතන තියෙන shortcut key එකට අපි කැමති කැමති දේවල් දාගන්න කොහොමද කියලා. උදාහරණයක් වශයෙන් දැන් මෙතන මියුට් කියලා තියෙන එකට අපිට screenshot ගහන්න දාගන්න පුළුවන්. ඩිවයිස් එකකට අපිට වෙන එකක් දාගන්න පුළුවන්. ඒ විදිහට අපිට කැමති කැමති දේවල් මේකට දාගන්න පුළුවන්. හරි අපි බලමු අපි කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා. මුලින්ම ෆෝන් එකේ settings යන්න ඕන අපි. settings ගියාට පස්සේ අපිට මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ පේනවා accessibility කියලා. අපි accessibility එකට යන්න ඕන. ඊට පස්සේ අපිට මේ වගේ තැනකට එනවා. එතනින් මෙතන පල්ලෙහා දෙනවා පේනවා touch කියලා. අපි touch කියන එකට යන්න ඕන. touch කියන එකට ගියාට පස්සේ අපිට උඩම පෙන්නනවා assistive touch කියලා. assistive touch එකට ගියපුවාම enable කරන්න එකක් දෙනවා. එතනින් අපිට පුළුවන් එතන shortcut key එක අයින් කරගන්නත් දාගන්නත් පුළුවන්. මේ අයින් කරපුවාම shortcut key එක නැති වෙනවා පේනද ඔයාලට. ඊට පස්සේ ආයෙතනින් දාගන්න ඕන. ඊට පස්සේ දැන් අම්මගේ shortcut key එකේ තියෙන මේ ටික පේනවද? අපිට මේ ටික මාරු කරගන්න මෙතන customize top level menu කියලා තියෙනවා පේනවද? අන්න ඒකට යන්න ඕන. ඒකට ගියපුවම අපේ මේ shortcut key එකේ තියෙන icon ටික පේනවා. එතනින් අපිට කැමති කැමති දේවල් දාගන්න පුළුවන්. අපි එකක් මාරු කරලා බලමු. මම මෙතන mute කියලා තියෙන තැනට click කරනවා. එතකොට එනවා අපිට මේ වගේ ගොඩාක් දේවල් එනවා. එතනින් අපි දාගමු screenshot කියන එක මම දාගන්නවා. එතන මෙතන screenshot කියන එක add වෙලා තියෙනවා. අපි බලමු shortcut key එකෙත් ඒ වගේ add වෙලාද කියලා. ඔව් දැක්කද? මෙතන screenshot add වෙලා තියෙනවා. screenshot එකත් වදිනවා. ඒ වගේ අපිට කැමති කැමති ඒවා දාගන්න පුළුවන් මේ. ගොඩාක් තියෙනවා. ඔයාලා ටෙස්ට් කරලා බලන්න දාලා. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩවලට පහසු විදියට අපිට ෆෝන් එක සකස් කරගන්න පුළුවන්. ඉතින් කාලයත් ඉතුරු වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි shortcut key එකට අපිට කැමති කැමති icon add කරගෙන වැඩ කරගන්න පාස් කරගන්න. අද ගැන අපි වීඩියෝ එක ගැන ගොඩක් දෙනෙක් දන්නවා. ඒත් දන්නේ නැති කෙනෙක්ට බලන්න තමයි වීඩියෝ එක දාන්නේ. තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම ඉල්ලනවා. ඒ වගේම like කරන්න share කරන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.